නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, අද සම්මත වශයෙන් වර්ෂ 2018 ජූනි මාසෙ 15 වෙනිදා දහවල් 1:30 වෙලා තිබෙන මොහොතේ මාළඹේ කඩුවෙල පාරේ මේ මොහොතේදීම නිවන අත්දැකීමට සෙනසුනට ඒකරාශි වෙලා ඉන්නා වූ පින්නතුන් පිරිසක් සමග ස්කයිප් ජාලය හරහා ලෝකයේ තවත් විවිධ රටවල ඉන්නා වූ පින්නතුන් කීපවලක් සම්බන්ධ වෙලා තියෙන තොරතුරක් වාර්තා වෙලා තිනවා. මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා වූ මනසිකාරයයි ඒ හරහා ඊ ලෝකේ නැත්තම් සංසාරයෙන් නැත්තම් ගූර කතරින් නැත්තම් ඉමක් කොනක් නුදුටු මුලක් මැදක් අගක් නුදුටු ඒ දුක්ඛන්දරාවේ නිමාවක් සන්තුවන් කිරීම සඳහා තමා තුළ වඩා වර්ධනය විය යුතු, තමා තුළ වඩා ගත යුතු ඒ සතර සතිපට්ඨානය හරහා විදර්ශනාවෙන් තමා කොහොමද මේ ලෝකය නැත්නම් විදර්ශනාවෙන් තමා කොහොමද මේ මොහොත අත්දකින්නේ කියන මෙන්න මේ මොහොතේ තමන්ට තිබෙන්නා වූ අත්දැකීම නැවත නැවත තමන් තුළටම ඉදිරිපත් කළා සාකච්ඡා කරන්නයි මෙන්න මේ අවස්ථාව මේ කණ්ඩායම් දෙකක් ඒක රාශි වෙලා උදා කරගෙන තියෙන්නේ. මේ ස්ථානට පැමිණියාව පින්නතුන් දින 4ක කාලවක වනුවක සඳහා තමන්ගේ ඥාති පරපුර මිල මුදල් ධන ධාන්‍ය දීපල ගේ දොර ඉඩකඩම් හරක බාන වතු පිටිගෙන සියල්ල తాවකාලිකව අමතක කළා මේ ස්ථානයේ ඇවිල්ලා ගත කරන්නා වූ ඒ දෙවන දිනේ තුන්වෙනි වැඩසටහන විදියට මේ කාලය වෙන් කරගෙන තිනවා. ඊට අමතරව එවන් වූ කැපකිරීමක් කිරීමට හැකියාවක් නැති නමුත් සංසාරයෙන් ඉතුරු වෙ වෙරදරන්නා වූ පින්නදුන් ඒ තමන් ඉන්නා වූ රටවල් වලින් තමන් ඉන්නා වූ ස්ථාන වලින් තමන් ඉන්නා වූ නිවාස වල හෝ කාර්යාල වල හෝ වැඩ පිළිවෙල වල ඉඳගෙන මේ මොහොතේ සම්බන්ධ වෙනවා ඒ ස්කයිප් ජාලය හරහා ස්කයිප් තාක්ෂණය හරහා කොහොමද සංසාරයෙන් ඉතුරු වීමදී මේ විදර්ශනා මාතුල වැඩිලා තියෙන කියන එක සාකච්ඡා කරා. ඒ සඳහා පැය දෙකමාරකම කාලයක් ලැබිලා තියෙන බව තොරතුරු වාර්තා වෙනවා. ඊට අමතරව YouTube ජාලය හරහා Hangout ජාලය හරහා ලෝකයට මේක විවෘත වෙලා තිනවා. දිබ්බසව දෙවරුන් මේක ශ්‍රවණය කරමින් ඉන්න බව තොරතුරු වාර්තා වෙනවා. අන්නේ සඳහා මේ පින්නතුන් සියලු දෙනාම සියල්ල තම තමන්ගේ අනන්තවත් හේතු ප්‍රත්‍යයන්ගේ අනන්තවත් ඵලයන් වල එක් ඵලයක් විදිහට මේ මොහොතේ අත්දැකීම උන්නේ අත්දැකීම කායික වශයෙන් සාක්ෂි දරීම සඳහා මේ ස්ථානට ඒ මහත්මින් දෙපලක් සමාධි කණ්ඩායම නියෝජනය කරමින් පැමිණලා ඉන්නවා. ඊට අමතරව තවත් කිව පොලක් ස්කයිප් ජාලය හරහත් සම්බන්ධ වෙලා ඇතිගෙන තොරතුරක් මේ මොහොතේ ප්‍රකට වෙලා තියෙනවා. මේ පින්නතුන් අත්දැකීම ඉදිරිපත් කරන්නේ ස්කයිප් ජාලය හරහත් ඇතුළු කොටස් දෙකක් ඉන්නවා. එක කොටස් කණ්ඩායමක් තමයි ඒ අයගේ විදර්ශනා භාවනා අත්දැකීම සාකච්ඡාව සඳහා ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් අද දිනට මේ කණ්ඩායමට සම්බන්ධ වෙච්ච අය. තව පිරිසක් ඉන්නවා. දැන් තවත් පින්නතුන් කොටසක් ඒ අය සාකච්ඡාවට සම්බන්ධ වන්නේ තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කිරීම නෙමෙයි, මේ අත්දැකීමේ ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් ඇවිල්ලා ඉන්නා වූ පින්නතුන් මේ ස්ථානයේ ඉන්න අය වෙන්නත් පුළුවන්, ස්කයිප් කරලා ඉන්න පින්නතුන් වෙන්නත් පුළුවන්. ඒ අය ඉදිරිපත් කරන අත්දැකීම සාකච්ඡා කරා. උන්නෝ කාර්යය සිද්ධ වන්නේ. එතකොට මේ පින්නතුන් මේ වුණට අවස්ථා කීපයක් මේ මාසය තුළ ලබාගෙන තියෙන නිසා මේ අත්දැකීම ඉදිරිපත් කරන්න සාකච්ඡා කරන්න. මේ අවස්ථාවේදී මුලදීම අවස්ථාව හිමිවන්නේ ස්කයිප් ජාලය හරහා ඉන්න පින්නතුන්ටයි. ඒ අයගේ කමඨාන ඉදිරිපත් කිරීමෙන් පස්සේ තිබෙන්නා වූ කාලයට අනුව මේ ඉන්නා වූ පින්නතුන්ට අත්දැකීම ඉදිරිපත් කරන අවස්ථාව ලැබෙනවා. මුලදී අවස්ථාව ලැබෙන්නේ ස්කයිප් ජාලය හරහා ඉන්න පින්නතුන්ට. ඒ පින්නතුන් දන්නවා තිබෙනා වූ තොරතුරු අනුව මේ අය නැවත නැවත වරින් වර කමඨාන ඉදිරිපත් කළා, අත්දැකීම් ඉදිරිපත් කළා, ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඒ සඳහා පළපුරුදු
තියෙන පින්නතුන් බව. ඉනිසා එයාට වැඩිපුර කරුණු අනාවරණය කරන්න අවශ්‍ය නැහැ, විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ පින්නුන් දන්නවා ආසන්න තම භාවනාවක අත්දැකීම ඉදිරිපත් කළ යුත්තේ. භාවනාව කෙනෙකුට මේ අය දන්නවා දැන් විවිධාකාරූ ප්‍රතිකට වලින් විවිධාකාරූ භාවනා ක්‍රම රාශියක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒවායින් ඕනෑම තමන් තුළ සිද්ධ වුණා වූ භාවනාව වෙයි වෙන්න ඕන එක ආසන්නතම භාවනාවක අත්දැකීම ඉතාමත්ම කෙටියෙන් ඉදිරිපත් කරාට පස්සේ සාකච්ඡාවේදී පින්නදුන් ප්‍රශ්න අහනවා නම් අහන ප්‍රශ්න වලට කෙටියෙන් උත්තර දෙන්නයි තියෙන්නේ. හැදිරි ස්වාමීන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ජ්‍යෙෂ්ඨ යෝගාවචර මහත්ම මහත්මීන්ගෙනුත් අවසරයි. මම ඊයේ සවස වෙච්ච ධර්මය මෙනෙහි කිරීමකට අදාළ කමඨාණක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මම ඉඳගෙන ඉන්න ස්වරූපයක හිටියේ මට ඒ වෙලාවේ ප්‍රකට වුණා විනාඩි 5ක් ධර්මය මෙනෙහි කළ යුතුයි කියලා. මේ අනුව මම ඇස් දෙක වහගත්තා. ඊට පස්සේ මට අරමුණු කිහිපයක් ප්‍රකට වුණාට පස්සේ ස්වාමීනාංශ, ඊට පස්සේ මම දැනීම් ස්වරූපයකට යනවා. දැනීම් ස්වරූපයට ගිහිල්ලා ඊට පස්සේ නැවතත් අයිමත් අරමුණකට එනවා. ඊට පස්සේ ඒ අරමුණෙන් පස්සේ නැවතත් අර දැනීම් ස්වරූපයකට යනවා. පස්සේ එවැනි අවස්ථා කීපයක් ගියාට පස්සේ නැවතත් අරමුණකට ගියාට පස්සේ තිතක් කියලා දැනගැනීමක් එනවා. ඊට පස්සේ නැවතත් යනවා අර දැනීම් ස්වරූපයට. ඒ දැනීම් ස්වරූපය දැන් අර එන්න එන්න ඒ අර දැනීම් ස්වරූපය තුලත් ඒ කියන්නේ ඒ දැනීම් ස්වරූපයත් එක දැනීම් ස්වරූපයක් නෙමෙයි, ඊට එහා කියපු කෙටි කෙටියට කැඩිලා යන දැනීම් ස්වරූපයක් දැනගන්න මට්ටමකට එනවා. ඒ විදිහට අවස්ථා කීපයක් ගියාට පස්සේ අතරම නවස් භාවන, ඒ කියන්නේ මට ප්‍රකට වීමක් වෙනවා දුකක් කියලා. ඒක අතරම කායික දුකක්. ඒ හරහා තමයි ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ භාවනාව නතර වෙන්නේ. ඒකයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න තියෙන කමඨානද. එච්චර පැහැදිලි නෑ මහත්තයා, ප්‍රකාශ වෙන නම් බලමු සාකච්ඡා කරන ඉස්සෙල්ලා මහත්තයත් එක්ක. මේ නුනගේ කව සාකච්ඡා කරන කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මහත්මයාට මුලින්ම මෙනෙහි වීම ආව කිව්වා නේද? ඔව් නෝනා, ඒ කියන්නේ අර ඉස්සෙල්ලාම ධර්මයේ මෙනෙහි කළ යුතුයි කියලා විනාඩි 5ක දැන ගැනීමක් ආවා. ඒ කියන්නේ කාලය කොච්චරද මහත්තයා? විනාඩි 5ක කාලයක්ද ඔය? ඔකේ, ඒ වගේ කාලයක් තමයි එළවේ ආරමුණු කරේ. ඔව්. එතෙන්ද මුලින්ම දැන ගැනීම මොකද්ද මහත්තයාගේ? මෙනෙහි වීම. එතෙන් මුලින්ම ඊට පස්සේ ඇස් දෙක වැහුණා කියලා දැන ගැනීමක් ආවා. ඔව්. ඊට පස්සේ ප්‍රකට වීමක් තියෙන්නේ ආරමුණු කිහිපයක් දැන ගැනීම කිහිපයක් තිබුණා කියන බවට තමයි. ඒ කියන්නේ මහත්තයාට ඒ අවස්ථාවේ දැනගැනීම් කීපයක් ආවා කියන එකද? ඒ කියන්නේ ඒක පොදියක් විදිහටද දැන මහත්තයා කියන්නේ කොහොමද? නෑ නෑ, ඒ කියන්නේ අරමුණෙන් අරමුණ ස්වාධීනව ආවා කියලාද කියන්නේ? අර එකතු කිරීමක්ද එතන සිද්ධ වෙන්නේ?
ඒ කියන්නේ ස්වාධීනව ආපු බවට තමයි මහත්මිය මේල ප්‍රකට වෙන්නේ. කියන්නේ අරමුණෙන් අරමුණ. එහෙමයි එහෙමයි. ඔව්. ඊට පස්සේ මහත්තයා නොදන්න තැනක් ගැනනේ සඳහන් කරන්නේ. කියන්නේ ඊට පස්සේ යනවා ඇත්තරම නොදන්න තැනකට. එතන ඇත්තරම අර තත් තත් කියන්නේ දැනීම් ස්වරූපයක් යනවා. එකම් තද ගතියක් වගේ ඇවිල්ලා ලිහිල් වෙලා යන ස්වභාවයක් තමයි අත්දකින්නේ. මහත්ය ධාතු මනසිකාර ස්වභාවය අත්දැකලා තියෙනව නේද? ඔව් ඒ කියන්නේ අන්න ඒ එහෙම ස්වરૂපයක් තමයි එතන තියෙන්නේ කියලා කියන්නත් පුළුවන්. කොහොමද මහත්ය එතන දැන ගැනීම කොහොමද කියන්නකෝ. ඒ මොන වගේ දැන ගැනීමද එතන තියෙන්නේ? ඒ කියන්නේ එතන දැන ගැනීම තියෙන්නේ නෝන එතන දැනීම් ස්වરૂපයක් තමයි තියෙන්නේ. එතන මේ දැන් කියන්නේ තදවීමක් වගේ ඇවිල්ලා ඊට පස්සේ අර රිලීස් වෙලා යන අනේ වෙනස් වීමක් තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ තදවීම ස්වභාවය එක දිගට පවතින එකක්ද කොහමද? ඒ කියන්නේ එතන එක දිගට කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක දිගට කියලා කියන්නේ එතනත් අර වෙනස් වී යන ස්වභාවයක් තමයි. එතන වෙනස් වීමක් දකින්නවා. එහෙමයි. එතන වෙනස් වීමක් තියෙනවා. ඒතර මහත්තයට එතනදි මොනම වචනයක්වත් ප්‍රකට වීමක් ආවේ නැද්ද? දැන් ධාතු මනසිකාරී ස්වභාවය කියනවත් ප්‍රකට වීමක් එතන ආවේ නැද්ද? ඔන්න එතනදි නැහැ. එහෙම ප්‍රකට වීමක්. ඒතර මහත්තය දැන් මං ඇහුවාම කොහොමද එහෙම ස්වභාවයක් කියලා ප්‍රකාශ කළේ? ඒ කියන්නේ දැන් ඔය කියන්නේ මට එතන අත්දැකීම විදියට තියෙනවා ඔය වගේ ගිහිල්ලා ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ ඔය තදවීම තුලත් එතනත් කොටස් වලට නිකන් කැඩිලා යන ස්වභාවයක් අත්දකින්න. එතන ප්‍රකට වීමක් තියෙනවද කොහොමද? ඒක දැනීම් ස්වභාවයක් තමයි. දැනීම් ස්වභාවයක්. ඔය කියන්නේ ඒකත් වෙනස් වී පවතිනවා. දීර්ඝව පවතිනවද? ඒ කියන්නේ ඔව් දීර්ඝව පවතිනවා කියන්න බෑ. නමුත් ඒක තේම දැනීම් ස්වરૂපයක් තියෙනවා. ඒ කියන්නේ අර අතන මුල් අවස්ථාවේදීම ගල් දැනීම් ස්වභාවේ තවත් ඒ කර අර මේ කියන්නේ කොටස් කුඩා කොටස් වලින් වෙනස් වෙලා යන ස්වභාවයක් අත්දකිනවා. මහත්තයා මොකද්ද එතනදී අවබෝධයකට ගියේ? එතන අර මේ අනිත්‍ය ස්වභාවය තමයි එතන අවබෝධ වෙන්නේ. කියන වෙනස් වෙන ස්වභාවය. වෙනස් වෙන ස්වභාවය. ඒ අරුණුකන වෙන අවබෝධයකට ආවේ නැද්ද? කියන්නේ මෙතන මේ වෙනස් වෙන ස්වභාවය තුල තමයි මේ කියන්නේ දුක හටගන්නේ. ඒ දුක හට ගැනීම කියන්නේ දුකක් නිසා ඒක අර මේ අනාත්ම ස්වභාවය තියනවා කියන යටි ලක්ෂණය එතන අවබෝධ වෙනවා. එතන මහත්යට එතන ප්‍රකට වීම ආවද ඒ අවස්ථාවේදී ඔය විදිහට? ඒ ප්‍රකට වීම එනවා. හැබැයි ඔය කියන දැනීම් ස්වરૂප දෙකක් අතර ප්‍රකට වීම දෙකක් අර මං කියපු විදිහට එනවා. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය කියලා දෙන්නේ වෙන කොහොම දෙන්නේ එතන ප්‍රකට වීම දෙකක් එහෙම. ඒ කියන්නේ උදාහරණයක් ඇටිටි කියන්න පුළුවන්. කියන්නේ මොකද්ද යෝනිසෝ මානසිකාරය වගේ අන්න ඒ වගේ ප්‍රකට වීමක් එනවා. ඒ ප්‍රකට වීම අත් එකම තමයි මේ ඒකන්නේ ප්‍රකට වීම නිරෝධ වෙනවත් සමගම තමයි ඔය වෙන දැනීම් ස්වරූපයට යන්නේ. ඒක කැඩි කැඩි යන ස්වභාවයක් මහත්යතන සඳහන් කරන්නේ නේද? එහෙමද? ඔව් දැනීම් ස්වરૂපේ. ඊට පස්සේ මහත්ය දුකක් අත්දැක්ක කිව්වනේ. ඒ කියන්නේ කර ඊට පස්සේ ඔය දැන් ඔයක දිගින් දිගටම වෙලා ඉන්නකොට ඊට පස්සේ අතරම කියන්නේ එතනින් එහාට තවත් එක මේ ඒක අතරම අර කියන්න පුළුවන් කායිකව දැනෙච්ච වේදනාවක් වගේ කියන්නත් පුළුවන්. ඒ කියන්නේ එතන දුකක් අත්දැක්ක කියන එක. එතන දුකක් කියන්නේ කායික වේදනාවක්. ඒ කියන්නේ මහත්ය බාහිර රූපයක් එතන අරමුණු වුණාද? මොකද්ද උනේ කායික දුකක් කියන්නේ? ඒ
කියන්න ඇත්තට මෙතන අර විශාල වෙහෙසක් වගේ තමයි දැනගත්තේ. වෙහෙසක්. එහෙමයි නෝන. ඊට පස්සේ මහත්තයා? ඊට පස්සේ එතන එහෙම ඊට පස්සේ ඒ දැන ගැනීමෙන් පස්සේ ඒ භාවනාව නතර කරා. ඒ දුක අත්දකපු වෙලාවේ මහත්තයා මොකද්ද එතන අවබෝධයක් වුණාද? දන්න කියලා කියන්නේ මෙතන අවබෝධයකට යන්නේ මේ ප්‍රකට වීම. ඒ ප්‍රකට වීම කියන්නේ දැන් දැනීම් ස්වરૂපයත් දැන් ගණනක් ගියාම මෙතන තියෙන මෙතන දැනගැනීම කියන්නේ යම් කිසි දැනීම් ස්වરૂපයයි දැනගැනීම් ස්වરૂපයයි මොකක් ගත්තත් අවසානයේදී ඕක ආරර්ථන. ඒක ප්‍රකට වීම කියන අර දුක කියන අත්දැකීම තමයි නෝන එතන ගන්න තියෙන. එතන මහත්තයා දැන් මහත්තයා කයේ දුක දෝතන අත්දැක්කේ එහෙම නැත්නම් ප්‍රකට වීමේ දුක අත්දැක්කේ? එතන ඇත්තටම අර අවසානයේදී මේ ඉගෙනේ දෙකම අත්දැක්ක කියලා කිව්වොත් එක මොහොතේ එක අවස්ථාවක අවස්ථාවක නෙමෙයි ඔය උතන මේ අරහතනේ දැනීම් ස්වરૂපයේ ඉන්නකොට එතන තියෙනවා නම් කිසි දැනීම් ස්වરૂපේ ඔය අවසාන අවස්ථාවේ තන යම් කිසි කය වේදනාවක් අත්දැක්ක කියලා කියන්න පුළුවන් නෝන. කය වේදනාව. එතෙන්දි මහත්තයාට බාහිර කයක් තියෙන බවට ප්‍රකට වීමක් ඇවිත් තියෙනව නේද මහත්තයා? එතනදි ඒ කියන්නේ එහෙම දැනගැනීමක් තිබිලා තියෙනව නෝන. අවසරයි සමන්. බලමු තව කවුද එනවා මහත්තයා සාකච්ඡා කරන්න කියලා. මේ ධර්මතාවය පිළිබඳ පෙන්නුම් කරන වාගේ තමයි පෙන්නුම් කරන්නේ. හැබැයි හරියට අත්දැකීමත් නිරෝලුම් ප්‍රකාශ වෙන්නේ නැහැ. සාකච්ඡාවත් එච්චර දිගට ගියේ නැහැ එතනට. බලමු කවුද සාකච්ඡා කරන්න කියලා. අවසරයි සන්නස. අවසරයි ඇහෙනවද? එනන අවතරයි මහත්තයත් එක්ක කතා කරන්න මහත්මයා. ඒ අවසරයි මහත්මයා. ඔව් දැන් අර නෝනා දැන් සමාධි නෝනා දැන් ඔබතුමත් එක්ක දැන් කතා කරානේ දැන්. එහෙමයි මහත්මයා. එතකොට දැන් ඔය කියන අවස්ථාවල ඒ කියන්නේ දැන් ඔය ඔබතුමා කිව්වා අරමුණු කීපයක් එනවා ආවට පස්සේ තමයි දැනීම් ස්වරූපයකට යන්නේ කියලා එහෙමනේ කියුනේ නේද? එහෙමයි මහත්මයා. ඔව් එතකොට දැන් ඔය තද්ද ගතියක් ඇවිල්ලා බුරුල් වෙන ස්වභාවික උච්චුවනේ. ඔව් ඒක තමයි අන්නේ වගේ දැනීම් ස්වරූපයක් තමයි තියෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් ඔබ දැන් ඒ නෝනත් ඇහුවා ඔබතුමාගෙන් මේ ධාතු මනසිකාරය ඔය ටීසර ප්‍රකට වෙලා තියෙනවද ඒ ගැන දැනීමක් තියෙනවද කියලා ඇහුවනේ. එහෙමයි මහත්මයා. ඒ ගැන ඒ ගැන මේ දැනීමක් නැද්ද? ඇත්තටම ඒ කියන්නේ මේ අවස්ථාවේදී ඇත්තටම ධාතු මනසිකාරය කියන එක කෙනෙකුට දැන් ගියපාර කමටහනේදීත් එහෙම ආවා. ධාතු මනසිකාරයද කියන එක පිළිබඳව මට හරියටම ප්‍රකාශ කරන්න බෑ. නමුත් අර මේක මේ එහෙම අර දැනීම් ස්වરૂපයක්. හැබැයි එතන යම් කිසිම කියන්නේ ඒ දැනීම් ස්වરૂපය තුල ඉන්නකොට ඒ දැනීම් ස්වરૂපය තමයි අත්දකින්නේ කියන එක තමයි පැහැදිලි වෙන්නේ මහත්මයා. ඒක කියන්නේ දැන් දැනීම් ස්වરૂපයක් කියලා කියන්නේ දැන් ඔබතුමා කියන්නේ දැන් මේක එක දිගට තියෙනවා කියලාද? එක දිගට තියෙන්නේ නැහැ. එතනතර මම කිව්වේ
දැන් අපි හිතමු මොකක් හරි අරමුණක් ප්‍රකට වීමක් එනවා, තව ප්‍රකට වීමක් එනවා. ඉන්නේ ප්‍රකට වීමත් ඒක අර ඒ ප්‍රකට වීම නිරෝධ වෙනවත් සමගම තමයි ඔය තද වීගෙන ඇවිල්ලා එමත් රිලීස් වෙනවා. අන්න එන්නේ වගේ අත්දැකීමක් තමයි මහත්මයා තියෙන්නේ. ඔව්, එතකොට දැන් ඔය කයේ දැන ගැනීමක් කියලා කිව්වනේ නේද? කායික දුක්ඛක් මොකක් හරි එකක් කිව්වනේ නේද? ඔය දැනීම් ස්වરૂපය කය හරහාට ගන්නවා කියන්න පුළුවන්. එතකොට කොහොමද මේ අවස්ථාවේ එහෙම දැන ගැනීම උනේ මහත්මයා? ඒ කියන්නේ මහත්මයා කියන්නේ කය හරහා දැනගන්නේද? ඔව්. ඇත්තටම ඒ කියන්නේ අර දැනීම් ස්වરૂපයක් තුළ එන නිසා තමයි මං කිය දැන් ඔය කය හරහා හට ගන්නවා කියලා කියන්නේ. ඔතන දෙක වෙන ප්‍රකට වීමක් නැහැ. ඔව් හරි, ඒක කය හරහාමයි එන්නේ කියන්නේ කොහොමද දැනගන්නේ? කය හරහාමයි එන්නේ කියලා දැනගන්න. මේ මහතව කය හරහා කියලා කියන්නේ ඇටමස්නහරහා එනවා කියලාද? එහෙම කියන්නත් බෑ සයන්ස්. එතන අර දැනීම් ස්වરૂපයක් කියන එක තමයි සයන්ස් ප්‍රකට වෙන්නේ. ඔව්, දැනීම් කියන එකට මහත්ය දාලා තියෙන සංඥාව තමයි කයි කියන එක උතර. ඔව්, ඇත්තටම මම දැන් උතන අර එතන කය කියන සංඥාවට දැන් උතන සංඥා කිහිපයක්ම දැන් මම දැම්මනේ. අර තදවීම හරහා රිලීස් වෙනව දැන ගැනීම අන්න ඒ සංඥාව තමයි සයන්ස්. තද වෙනවා කියන්නේ දැන් දාපු සංඥාවක් නේද උන්ට? එහෙමයි එහෙමයි. රිලීස් වෙනවා කියන්නේ තව සංඥාවක් නේ. එහෙමයි, දැන් අර වෙනස් වීම තමයි ස්වාමීන් වහන්සේ කියන්න පුළුවන්. මේ වෙනස් වීම විස්තර කරන්න දාපු තව සංඥාවක් තමයි කය හරහා කියන එක. එහෙමයි. අබල මේ මාත්‍ය ඉස්සරහට යන්න කියලා තවට සාකච්ඡාව. අවසරයි සංඝන් සවසරයි. දැන් එතකොට මහත්මයා දැන් ඔය ඔතන දැන් ඒ කියන්නේ සංඥා වේදනා දෙක නේද ඔය එතන ඔය ඔබතුමා විස්තර කරන්නේ? එහෙම තමයි. ඒ කියන්නේ අන්න ඒ එන්නේ ඒ වගේ ප්‍රකට වීමක්. ඒ කියන්නේ මහත්මයා අරත් මට ඒක කියන්නේ අරත් එහෙම ප්‍රකට වීමක් තියෙනවා මෙන්න මේ වේදනා ස්වરૂපේ යන මේ වේදනාවේ අනිත්‍යද මම මේ අත්දකින්නේ කියන එක. ඒ කියන්නේ දෙයක් දැනෙනවා දැනෙනවා ඒක විඳිනවා විඳින දේ දැනෙනවා ඒ ස්වરૂපේ නේද ඔය කියන්නේ? එහෙමද කරන්නේ? එහෙමද ඉස්තර වෙන්නේ? එහෙමද දැනෙන්නේ? ඒ කියන්නේ මේ කියන්නේ මෙතන ආරණක මට හිතෙන්නේ නිකන් හේතුපත්‍යක් තුල හටගෙන අර අත්නාරේන ප්‍රකට වීම නිරෝධයට යෑම තුල අනේ හේතුපත්‍ය තුල මේ හට ගන්නා වූ දැනීම් ස්වરૂපයක් විදියට තමයි මට ප්‍රකට වෙන්නේ. ඔව්, ඉතින් දැන් මහත්මයා දැන් හේතුප්‍රත්‍යක් නැතුව මොන දෙයක්වත් හට ගැනීමක් නැහැනේ. එහෙමයි මහත්මයා. ඔව්, එතකොට දැන් ඔතන ඔය ඔබතුමා එතකොට දැන් අර නෝන අහනකොට විස්තර කරන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාර්යය ඒ වගේ ප්‍රකට වීමක් එනවා, ඊට පස්සේ ඒකේ නිරෝධයත් එක්කම දැනීම් ස්වභාවයකට යනවා, එහෙම එකක් කිව්වන්නේ නේද? එහෙමයි මහත්මයා. එතකොට දැන් ඔතන ඒ කියන්නේ ඔතන දැන් ඔය දැන් යෝනිසෝ මනසිකාර්ය කියන එක ඔබතුමා කොහොමද දැනට මේවා වුනේ? ඒ කියන්නේ දැන් අර මම ධර්මයේ මෙනෙහි කිරීම තුලනින් ඉන්නේ මහත්මයා. එතකොට ඉතින් ඒක තමයි අර ඒ කියන්නේ යම් කිසි ප්‍රකට වීමක් ඒක. ඔව්. ඒක එන්නේ ඒක දැනගන්නවා. ඒ කියන්නේ දැනගන්නවා කියන්නේ ඒතන යෝනිසෝ මනසිකාරය කියලා දැනගැනීම ඒ කියන්නේ දැනගැනීම තුලම අර දැනගැනීම ස්වરૂපයට යනවා වගේ ස්වરૂපයක් තමයි අත්දකින්න එතන. එතකොට දැන් මෙහෙම කිව්වොත් ඒ කියන්නේ දැන් අපි කියන්නේ දැන් යෝනිසෝ මනසිකාරය කියන එක ඒ ටික හදලා දීමක් නෙමෙයි ඔතන ඔය වෙන්නේ ඔය අවස්ථාව ඔබතුමා විස්තර කරන්නේ.
එහෙම එකක්ද? එහෙම ඒකනි පළවෙනි ඒකනේ ප්‍රකට වීම තමයි ඔය යෝනිසෝ. ඒ කියන්නේ මොකක් හරි එතන එන යෝනිසෝ මනස්කාරය කියන එක. ඒකේ Nirodhayat එක්කම තමයි අර දැනීම් ස්වරූපයට යන්නේ කිව්වත් හරි. ඔව් එතකොට ඒ දැනීම් ස්වරූපයට ගිහිල්ලා ඊට පස්සේ ආපහු ආයේ මහත්මයා දැනගන්නේ මොකක්ද ඊළඟට? ඊට පස්සේ තවත් දැන ගැනීම, ඒ කියන්නේ එතන යන දැනීම් ස්වරූපයට ගිහිල්ලා ඊට පස්සේ තවත් දැන ගැනීමක්. ආයත් ප්‍රකට වීමක්ද? එහෙම. එතකොට ඒ ප්‍රකට වීම කියන්නේ එතකොට උතන ඒ කියන්නේ දැන් ඒ දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඒ ඒ ඒක හදලා දෙන එක අත්දකින්නවා කියන එක ඒ ගැන නෑනේ මහත්තයා කියන අනිත් පැත්තනේ. ඕකේ ඔය මහත්යාන්නේ ප්‍රකට වීමට කලින් තත්ත්වයක්, ඒ මහත්ය කියන්නේ ප්‍රකට වීමෙන් පස්සේ තත්ත්වයක්. එහෙමයි සර්. ඔතන පැහැදිලි ධර්මතාවයක් තියෙනවා. දැන් නම් ඒ තොරතුරු මේ මහත්යා යම් කිසි ප්‍රමාණයක් ඉදිරිපත් වුණා. පුළුවන් නම් හොයාගන්න. කලින් සාකච්ඡා වෙච්ච නැති ධර්මතාවයක් ඔන්න ඔතන තියෙනවා. චතුරාර්ය සත්‍යේ කොටස් හතරම තියෙනවා. එහෙමයි සර්. ස්කයිප් එකේ නෝන කතා කරනවද? ස්කයිප් එකේ අනිත් උනනේ ආදනේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට තේරෙන්නේ ස්වාමීන් වහන්ස අවසර මහත්ය කතා කරන මහත්ය මටත් තේරෙන්නේ ඒකයි කිව්වේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අවසරයි මහත්යත් කතා කරන්න. මහත්තයා දැන් මහත්තයා කියනවා තදවීමක් තිබුණා, ලිහිල්වීමක් තිබුණා. එතකොට මහත්තයාට එතන කියන්න පුළුවන්ද මේක මේ ඒ කියන්නේ දැන් උතන මහත්තයා පැහැදිලි කරා ප්‍රකට වීම ආවා නේද, මේ දැන ගැනීමක් තිබුණා, දැන් සංඥා වේදනා තිබුණා කියලා දැන් පැහැදිලි කිරීමක් කරානේ. එතකොට දැන් ඔබතුමාට කිසියම් අත්දැකීමක් තියෙනවද උතන මේ ඒ කියන්නේ මේතන මේ සංසිඳී ගිය අවස්ථාවක් එනවද? පැහැදිලිවද සංඥා වේදනා නැති අවස්ථාවකට ආවද? සංඥා වේදනා නැති අවස්ථාවකට එහෙම අවස්ථාවක්. එතකොට ඔය කියන කිසිදු ප්‍රකට වීමක් සිද්ධ වෙන්න බෑ. එතකොට එනේ අවස්ථාව ගැන එහෙම අවබෝධයක් නැද්ද ඔය කියපු ප්‍රකාශය තුළ? එහෙම අවස්ථාවක් ගැන ප්‍රකට වීමක් එන්නේ නෑ නෝනා. අවස්ථාවයි. එතකොට මහත්යට වචන ප්‍රකට වෙනකොට ඒක හැදෙන ආකාරයක් දකින්වද? නෑ ඇත්තටම දැන් අර ඒ කියන්නේ එහෙම දැනගෙන අර මහත්යන් ජීවිතේ නෙවෙයි කියන්නේ. සමනහස මහත්ය කියන්නේ අනිත් පැත්ත. ඔය නෝනානිත් අර මහත්යව පැත්ත. දෙන එක ගැන මේ මහත්යහන්නේ අනිත් පැත්ත ගැන කියන්නේ. එතකොට සමනහස සංසිඳී කියන අවස්ථාවක මේ මහත්යට තීරණ නැතුවද දන්නේ? දැන් මෙතන දැන් අර අර ලිහිල් වෙනවා කියන අවස්ථාවේ සාමිනහංශ එහෙමත් දන්නේ අදහස් කරගෙන තියෙන්නේ. ඒක තේරුමක් නැතුවලත් දන්නේ. දැන් උතන තියෙන්නේ Nirodhayen පෙන්නන්නේ මේ. ඒක තමයි සාමිනහංශ. මෙතන දුක්ඛ Nirodhe හරියටම අවබෝධ අත්දැකලා දිනවා. අවබෝධ වුණාද නැද්ද කියන එක ප්‍රශ්න ගැටලුවක්. කියන්න තේරෙන්නේ නැහැ මං හිතන්නේ. ඔක තමයි දුක්ඛ Nirodhe වෙන දේ. මේ පංච උපාදානස්කන්ධයෙන් ඇවිල්ලා පංචස්කන්ධයට පත් වෙන ආකාරය ඔන්න අත්දැකීම තියෙනවා. අත්දැකීමේ මහත්ය දැනගෙන තියෙනවද පුරුදුරන්නේ? මෙන්න මේක තමයි පංච උපාදානස්කන්ධය අත්දැකලා පංචස්කන්ධය අත්දකින්න පුළුවන් කියන්නේ. ධාතුන් වහන්සේගේ මට්ටම පෘථග්ජන මට්ටම ඉඳලා ඔන්න ඔය චිත්තක්ෂණය තුළ මාරු වෙන ආකාරය. දකින්න දඟලන දැඟලිලි ඔක්කොගෙම අවසානයේ උත්තර තමයි බලන්න තියෙන්නේ. අවසර ස්වාමිනාහන්ස, එතකොට දැන් මේ මහත්යට පස්වෙනි යොනසෝ මනසකාරයට ගිහිල්ලා නැද්ද? චතුරාර්ය සත්‍ය සම්බන්ධව දැනගන්න. චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ මහත්ය ප්‍රකාශ කරේ දුක ගැන ප්‍රකාශ කරා. හැබැයි
දුක ගැන කිව්වා. එද වෙනස් වීමත් එතන තියෙනවනේ. මහත්තයා මේ මහත්තයාට දැන් ස්වාමීන් වහන්සේගෙන් නිරෝධ මුදේ ඇහුණානේ. එහෙමයි නෝනා. එතකොට මහත්තයා මොකද කියන්නේ දුක දුක හට ගැනීමට හේතුව ඒ සම්බන්ධව කොහොමද මහත්තයාගේ ප්‍රකාශය? එතනදී ඇත්තටම කියන අර ත්‍රිලක්ෂණය නම් පැහැදිලිව අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍යයට අදාළව එතන ඔය අර කියන මුලින් අපි ගත්තොත් එහෙම යෝනිසෝ මනසිකාරය කියන එක එතන ප්‍රකට වීම. ඒක දැන ගැනීම තුළ අන්න දුක, ඒක තමයි දුක කියලා කියන්නේ. ඒක දුකට හේතුව තමයි ඔය යෝනිස් එක. ඒ කියන්නේ ඒ දැන ගැනීමට තියෙන තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව ප්‍රහාණය වීම තුළ අනේ නිරෝධයට යනවා. ඒ අර නිරෝධයට යන තැන තමයි මේ ඔතන ඔය දැන ප්‍රකට වීම සහ ඔය මේ එක අතරේ මේකනේ තෘෂ්ණාව. එතකොට එතන අර මේ යෝනිසෝ මනසිකාරය එතන ඒ පොයින්ට් එකේ සමත විදාර සමත්යකට ඒ කියන්නේ විදර්ශනාවට ලක්වීම තුළ සමයි දුක්ඛ නිරෝධයට යනවා කියන්නේ කවුරුදේ තියෙන්නේ මොනවා. ඒක අවබෝධ වුණාද එතනදී? එතනදී අවබෝධයක් වුණේ නැහැ. පස්සේ? පස්සේ ওই ත්‍රිලක්ෂණයත් එක්කම යම්කිසි අවබෝධයක් ඇති වුණා කියන එක ප්‍රකට වෙනවා. එහෙමයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් බලමු මේ මහත්වරණ ගොඩනගන්න කියලා තමන්ගේ ඔය පිච්චර් එක හරියටම පුළුවන් නේද? ඇත්තරම කියන්නේ ස්වාමීන් වහන්සේ මෙතන මේ මට පොඩි ප්‍රකට වීම උද්දීපය ගැන අර පංච උපාදානස්කන්ධයද මම මේ අත්දකින්නේ කියලා. එතනකොට ඔය යෝනිස්සෝ මනසිකාරය කියලා ඔය දැන ගැනීම ප්‍රකට වීම තමයි එතන ඒ උපාදානයට ගිහිල්ලා ඒ දැන ගැනීම තුල තමයි දුක හටගන්නේ. ඒ දුක හට ගැනීමට දුක හට ගැනීම දුක හට ගැනීමත් දැන් මහත්තයාගේ අද කමටහනේ අත්දැකීම් තුල කොහොමද ප්‍රකාශ වෙන්නේ නැණි උනාට මහත්තයා මීට පෙර තිබෙන අත්දැකීම් හරහානේ දැන් දුක හට ගන්නවා කියන එක උතන් දැන් ගලපන්නේ. එහෙමයි එහෙමයි සාරණාස මහත්තයා අද කමටහනේ තුල අත්දැකීමින් මහත්තයා ප්‍රකාශ කරන්නේ ඒක ප්‍රකට වීම දැන ගැනීම සහ ඊළඟ ප්‍රකට වීම අතර ස්වභාවයෙන් විස්තර කරන්නේ. ඊගේ විස්තර කරන්නේ මේ මෙතේ මේක හටගත්තු එක තදට ඇවිල්ලා සිවුම් වීගෙන අඩු වීගෙන යනවා කියන ප්‍රකාශනෙන් දින්නේ. ඒ අද කමටහන්නේ ස්වාමීන් වහන්සේ. එතනින් එහාට ගිහිල්ලා අපහු ඊළඟ ප්‍රකට වීමකට හැදෙන ආකාරය පිළිබඳව තොරතුරු මහත්තයා ප්‍රකාශ වෙන්නේ නැහැ කොහෙද? එතන ඔය කියන අර ඉස්සරහ කෑ කියන මගේ එන්නේ ස්වාමීන් වහන්සේ අතන ප්‍රකට වීම ඒ නිරෝධයත් සමග අර අර දැනීම් ස්වරූපයකට යනවා කියන එක. يعني ප්‍රකට වීමෙන් තමයි මාත්‍යාගේ අද ඔය කාර්ය පටන් ගන්න. ප්‍රකට වීමට පෙර මුකුත් අත්දැකීමක් තමයි ඉදපත් කරන්නේ නෑනි. නෑ ස්වාමීන් වහන්සේ. ඔය දොර ප්‍රකට වීමේ ඉඳලා තමන්ට කියන්න පුළුවන් අනිත් පැත්තට අදාළව දැන් ගල්පන්න පුළුවන් ගල්පන්න බලන්න. ඉගෙන ගන්නා සිතනේ ප්‍රකට වීම තමයි දුක කියන්නේ. ඇයි ප්‍රකට වීම දුක? ඒ කියන්නේ ප්‍රකට වීම දැන ගැනීම තුල තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රකට වුණා නම් දැන ගැනීම තමයි මේ ලෝකයේ දුක කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. ඔය ප්‍රකාශනයනේ ගොඩනගන්නේ ඔය විඳ පෙරතිබෙන්ද ප්‍රකාශනයනේ භාවනා අධ්‍යක්ීමට හරහා කියන බාන. කියන්නේ යෝ එතනදී යෝනිසෝ මානසිකාරය කියලා දැනගත්තා. ඒ දැන ගැනීම තමයි ස්වාමීන් වහන්සේ දුක කියලා කියන්නේ. ඔය ඔක්කොම ප්‍රකාශන්නේ ඔක්කොම සංඥා.
මහත්තයාගේ අත්දැකීමෙන් පුළුවන් නම් ගොඩනගන්න. පිට පෙර ඔය අත්දැකීමේ ප්‍රකාශනයක් සිද්ධ වුණාද? උතන්ට අදාළ අත්දැකීම කලින් ප්‍රකාශ වුණා. එතනට ස්වාමීන් වහන්සේ එක සංඥා වැටෙන එක තමයි ස්වාමීන් වහන්සේ මේ අහලා ඉන්නේ. ඒක තමයි එතන හරියටම ඒක අත්දැකලා නැහැ නේ. ඒකනේ සංඥා ටික පස්සේ ගිහිලා තියෙනවා කියලා දැන් තේරෙනවද එතකොට? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔය යෝනිසෝ මනසිකාරයේ කියන ප්‍රකට වීම සංඥාවෙන් නතර වෙලාද නතර වෙලා නැද්ද? එතන සංඥාවෙන් නතර වෙලා ස්වාමීන් වහන්සේ. නතර වෙලා නම් කොහොමද තද ගතියක් දැනගත්තේ? කියන්නේ එතන යෝනිසෝ මනසිකාරය කියන ප්‍රකට එක්සන්. යන්නේ අරමුණට ඒකාග්‍ර වුණාට ඒකාග්‍ර වීම හරහා ගිය Nirodha තමන් අත් නොදැකේ Nirodhayට තව තව නම් දාලා නේ තියෙන උතන. සදගතියක් ආවයි මුරුල් වෙලා ගියයි ලිහිල් වෙවි ගියයි කියන කතන්දර ටික කොහෙ හැදෙන්නේ එතකොට? ඒ මම දාන සංඥා ස්වාමීන් වහන්සේ එතන. අන්න ඒක තමයි එතකොට දැන් ඒක ප්‍රකාශ කරා කයේ දැනීමක් තිබ්බේ කියලා. අයයි කියන එකට දැන් ඔය කය බැටමස්නාහර වල සම්බන්ධ කරලා දිනවා. උතන දැන් ඔය ඇහුවම කිව්වට පස්නාහර මේ කියලා. කයයි කියන එක කියලා. ඒතකොට කය කියලා කියන්නේ මහත්ව තේරුම් ගන්න මේ ලෝක කිරිසු කෙනෙකුට තේරුම් ගන්න බෑ ඔය අත්දැකීම නැතුව. දැන් මහත්වර අත්දැකීම තීලත් තේරුම් ගන්න බෑ. මේ නෝනත් ඇහුවේ කය කියනකොට මේ කය කියනකොටම මේ කය ඉච්ඡාදා සම්බන්ධ කරලා. අර මහත්වත් ඇහුවේ මේ විදිහටයි. කය කියලා කියන්නේ මේ කයේ කයක් බලනවා කියන්නේ කායනුපසනාව. කය කය කියන්නේ ප්‍රකට වීම. අරමුණ අරමුණු රාශියක් නිසායි මේ කයි වේදනාවක් දැනෙන්නේ අපිට. ඒක තමයි රහතුන් වහන්සේ විඳින ආකාරය. රහතුන් වහන්සේත් ওই වේදනාව විඳිනවනේ. රහතුන් වහන්සේ කියන්නේ කය කෙලවර කර ඇති වේදනාවක් විඳින උත්තමයනේ. කය කෙලවර ඇති. කය කියන්නේ මේ දැනගැනීමේ කෙලවර තියෙන ওই වේදනාව. දුක එතනයි දුක තියෙන්නේ. දැනගැනීම ටිකේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න එතනට ගිය දාර තමයි රහත් වෙලා තියෙන්නේ. කය ඒ කියන්නේ නැවත නැවත හට නොගන්න කයක් එතන තියෙන්නේ. ඒක ප්‍රකට වීම ඉවත් වෙච්ච ප්‍රකට වීම ග්‍රහණය කරපු කයක් නේද තියෙන්නේ රහතුන් වහන්සේ. සයි කයෙන් පස්සේ දුකක් එන්නේ නැතිව රහතුන් වහන්සේ දන්න මොකද නැවත උත්පත්තියට යන්න අවශ්‍ය හේතු සම්පාදනය වෙනවා. ඉතින් මේ ඉන්නේ කාටවත් තේරෙන්නේ නැහැ මේ කුවර තේරුම්න්නේ නැහැ නිසා මේ සාකච්ඡාව මෙතනින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අහන්න. ඒක දැනෙන්නේ දැනෙන්නේ මොකකටද ස්වාමීන් වහන්ස? වහන්නේ පාට තව. ඒ දැන් ඒ ස්වාමීන් වහන්සේ කියපු එක තේරුණා. එතකොට ඒක දැනෙන්නේ ඒක තමයි නෝන. ඉතින් සංඥා දාගන්නවා කියලා එහෙනම් පංච උපාදාන ස්කන්ධයයි හදා ගන්නවා කියන්නේ. පංචස්කන්ධයට යන්න නොදී අපි එතන පංච උපාදාන ස්කන්ධයයි හදන එක නෙවෙයි තියෙන්නේ. දැනින්නේ පංච උපාදාන ස්කන්ධයකට වෙනකොට දැනින්නේ. දැනින්නේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මමයි කියලා මේ හදාගන්න එක නෙවෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රකට වීම නතර වුණා නම් අන්න විදර්ශනා ඉවර වුණා. එතන සමත විදර්ශනාව හරහා එහාට ගියා. දැන් මේ මහත්යගේ තිබෙන්නා වූ මේ තෘෂ්ණාවක් ඔය ආයෙ වැඩ කරන්නේ. ඔయిత පෙරත් නොදැක්ක අත්දැකීම නෙමෙයි මේක. මහත්තයෝට පෙර තමන්ගේ ප්‍රකාශනාරා දුක්ඛ නිරෝධය අත්දැකලා තිනවා. දැන් මේ අද දුක්ඛ නිරෝධයේ විස්තරාත්මකව බලන්න කියලා තියෙනවා. ඒකයි මෙතෙන් දින වෙනස. ඒකට මේක අත්දැකීමක් දිහට භාවනා කරන අය ඉදිරියට භාවනා කරන කෙනෙකුට වැඩගත් තොරතුරක් තියෙනවා. මේකත් අවශ්‍ය නම් අත්දකින්න පුළුවන්. හැබැයි නිවන් දැකලා රෝහණ සහ රහත් වෙන්නේ ඔය අත්දකින්න ඕනේ ඔක්කොම. අවබෝධ වුණා නම් හරි මේක තමයි දුක්ඛ නිරෝධය කියලා. මේ මහත්තයා අද උත්සාහ කළ තියෙන මෙතන තියෙන මේ Nirodha වෙනස් Nirodha
වෙන්න ආකාරය දක්වන්න හැබැයි එතන අර මේ නුනා ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්න කියන නැහුව පැහැදිලි වෙතන ගියාද එහෙමනම් සංසිඳීමට සංසිඳීමට ගියෙත් නැහැ ඇත්තටම සංසිඳීමට ගිහිලා දිනවා සංසිඳීමට ගිහ බා දන්නේ නැහැ නේ කියාගන්න සංසිඳිත කියන්නේ තොරතුරු දෙන්න බෑනේ ඒක නිසා මේ මහත්තයර ඒකට උත්තර නෑද වෙනද උත්තර දෙනවා සංසිඳිනවා සංසිඳිනවා දන්නේ කොහොමද අනිත් ප්‍රකට වීම අතර ප්‍රකට වීමයි මේ ප්‍රකට වීම අතර සංසිඳීමක් කියලා නේ කියන්නේ අද ඊළඟ ගැන කතා කරන්නේ අද මේ Nirodha ගැන කතා කරන්නේ මේ මහත්තය ඒ තමයි මහත්තයගේ අපේක්ෂාව මේ Nirodha මං අත්දැක්කා තද්දට ඇවිල්ලා බුරුල් වෙල ලිහිවේ ලිහිල් වෙයි ගියා ඒක අතරතුරත් වෙනස් වීම තුනක් මං ඒවා දැනගත්තා ඒෙන් ප්‍රකාශින්නේ කමරණදී මුලම ඒ තමයි අත්දැකීම ඇත්ත භාවනා අත්දැකීමක් තියෙන පැහැදිලි ඒ භාවනා අත්දැකීම හැබැයි එතනම ඒ නු මහත්තයා සංඥා වලින් යට කළා සංඥා වලින් යට නොකර ගියා නම් ඔය කයේ කියන මට්ටම තුල ඒ නිසා තමයි සංඥා වලින් ඔය යට කරන තැන තමයි යට කිරීම වැළැක්වීමට දෙන සංඥාව තමයි ධාතු මනසිකාරය ඒ මහත්තයා ධාතු මනසිකාරය ගත්තේ නැහැ ඉස්සරහට ධාතු මනසිකාරය වගේද කියලා අහුවම ඔව් ධාතු මනසිකාරයේ ස්වරූපය තමයි තියෙන්නේ දී ධාතු මනසිකාරය කියන සංඥාව දීලා තිනවා අනිත් සංඥා ටික අයින් කරන්න. මේක ගොරෝසුර දැනෙනවා, තද වෙනවා, විහිල් වෙනවා, බුරුල් වෙනවා මේ කියන සංඥා රාශියක් තියෙනවා තමයි. ධාතු මනසිකාරය ගැන මේ සාකච්ඡා කරලා දෙනු මිට පෙර ධර්ම දේශන රෝන්තර. ඒ අත්දැකීම් තියෙන මේ ගොඩක් අයට. මෙතන නෑ නැතුනම සමාධි කණ්ඩායමේ සමහර අය අත්දැකීම් තියෙනවා. අන්නේ ධාතු මනසිකාරයේ තිබෙන විවිධ සංඥා රාශියක් අයින් කරන්න දෙන සංඥාව තමයි ධාතු මනසිකාරය කියලා කියන්නේ. ඒක ගත්තා නම් අනිත් සංඥා වලින් ඉවරයි. එතකොට එක වචනයක් අත්තේ. එතකොට දෙන්නේ ධාතු මනසිකාරය කියන තවත් ප්‍රකට වීම. ඒ ප්‍රකට වීම ටිකක් වෙලානොට ඒ ප්‍රකට වීමත් සංසිඳිනවා. සංසිඳුනම ඔන්න ඔය කියන සිවුන් දැනීම වලට යනවා. ඒ සිවුන් දැනීම වලට යන තැන තමයි අපි මේ විමුක්තියට ගෙනියන පාර අපි. ඒ දැන ගැනීම තියෙන කලුත් එතනත් විමුක්තියක් නෑ එතනත් තියෙන දැන ගැනීමක් එතනත් මම ඉන්නවා එතනත් රාග ද්වේෂ තියෙනවා අන්නේ රාග ද්වේෂ නැතුව ධාතු මනසිකාරයත් නොදැන ගන්න මට්ටමකටපත් වෙනවා මේ ඒවට අද්දගේ ඕන තරම් ඉදිපත් කරපු අය ඉන්නවා ඉස්සෙල්ලා අන්නේ එතකොට තියෙන්නේ විමුක්තිය විමුක්තිය ගිහිල්ලා විමුක්තිය වාත් නොදැන තැනදී ඔන්න නිවනටපත් වෙනවා අද කියන භාවනා අධ්‍යක්ෂකම් තුල මේ මහත්තයා දෙන්න කිව්ව බවට තොරතුරක් වාර්තා කරන්නේ නැහැ නේ. අර නෝන අහනුට ගුවන් එහෙම කරන්නේ නැහැ කියලා. මේ මහත්තයා මොකද දැන් කියන්නේ ඒකට? ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉගෙන අර තමයි නිවනට ගියා විමුක්තියට ගියා කියන තොරතුරක් තමයි නැහැ කියලා නේ කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉගෙන අද මහත්තයාගේ අපේක්ෂාව උනේ භාවනාව කිරීමේ මෙතන මේ Nirodhe තියෙන කොටස් ටික බලා ගැනීම අරමුණක් අරගෙන ගිහී භාවනාවට. මට වෙන මොන හරි අරමුණක් කරගෙන ගියාද භාවනාවට ඒ කියන්නේ සම්මානස මගේ අරමුණ කියලා තිබ්බේ ඔය උතන දැනීම් ස්වරූපයේ එතන ඒකෙත් Nirodhayak අද්දගෙන එක තමයි අන්න ඒකනේ කියන්නේ ඔය අරගෙන ගිහලා තියෙන පැහැදිලි කරලා දැනීම් ස්වරූපය පරීක්ෂා කරන්න ගිහලා තිනවා ඒක තමයි තණ්හාවෙන් තණ්හාව නැති කරන අපි තණ්හාවක් දාගෙන යන්නේ වෙයි මේ කෙලවරක් තියෙනවනේ මහත්තයර කලිනුත් උපදේශයක් දීලා තිය හැබැයි තව තව අලුතෙන් බලන්න යන්න එපා කියලා කලින් උපදේශයක් දුන්නා නේද මහත්තයට එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක නේද අදත් තරන් ගිහලා තියෙන තව මනසිකාරය දැනීම් ස්වරූපේ මට මේක පරීක්ෂා කරන්න ඕන ඒ හොඳයි මේ නිවන අරමුණු වෙන්නේ නැති ප්‍රශ්නේ ඔදීන තාම නිවන අරමුණු වුණා නම් එයාට ඔය එකක්වත් හොයන්න ඕනේ නැහැ නිවනට වෙලා ඉන්න ජොලියක් තියෙනවනේ ඒකේ දැන් මේ නිවනට නොගිහින් නිවන ගැන බලන්න පරේෂණය කරගෙන ඉන්න එක තමයි දැන් තියෙන්නේ. ඊගාර සාමාන්‍යයෙන් කියන එක පාටම පොඩි තුවාලයක් තියෙනවා නම් ගෙඩියක් තියෙනවා නම් ගලවල අරන් දැම්මොත් එහෙම තුවාලේ හොඳුනා දවස් දෙක තුන සුමානයක් කරනකොට වැඩේ ඉවරයි. එහෙම නැත්නම් ඉතින් පොඩි පොඩි බෙහෙත් දාම තමයි මාස ගණන් ඉන්න පුළුවන්. අන්න ඒවා එක මේක උදාහරණයක් විදියට කියනවා. මම උදාහරණයක් දෙන්න නෑ මෙතන ඇත්තටම. මේ නිවන ප්‍රමාද කර ගැනීමට දරන වෙර දැරිල්ල. ඒකයි. ඔහොම ඉඳලා කොයි වෙලාව හරි මහත්තයා නිවනෙන් අයින් වෙනවා. ඕක වෙන්නේ දැන් අන්තිමුණ කියලා කිව්වේ. පරේෂණ කරන්න කිව්වේ. ඔය පරේෂණ කරන්න වැඩි වෙන්නේ නිවනට තවන්න තියෙන කැමැත්ත නැති දාක්ක. ඉතින් පරේෂණේ නතර වෙන්න ඕන. නිවන කියන්නේ පරේෂණ අනිත් පැත්තනේ.
පරේෂණ කියන්නේ තෘෂ්ණාව, නිවන කියන්නේ තෘෂ්ණාව නැති යන්නේ. ඒකයි. ඉතින් ඔන්න ඕක තමයි මහත්තයා දැන් තේරෙනවා වෙලා තියෙන දේ එතකොට. ඒ කියන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ පැහැදිලිවම අවශ්‍යතාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ කීවරයක් දක්ක ගන්න ඕනේ කියලා. ඇත්තටම දැන් මේ කාලයත් වැඩි කළා. ඒ කියන්නේ පුළුවන් හැම වෙලාවෙම මෙන්න මේ තුලටම අනුගත වෙන ස්වරූපයක් තමයි සාමනාද දැන් තියෙන්නේ. මහත්තු නිවන පිළිබඳව ආපේක්ෂාව නැති ප්‍රශ්නේ උතින් නිවන තියෙනවා නම් තව මානසික ආරයක් දැන් මහත්තයා ඉන්න බට්ටම තුල මහත්තයාගේ අත්දැකීම් තුල මහත්තයා දැනගන්න එපාය මානසික ආරයක් අරගෙන ගිහිල්ලා සංසිඳීමට යන්න බෑයි කියලා භාවනාව තුලදී මානසික ආරයක් අරන් ගියොත් භාවනාව තුලදී මොකද වෙන්නේ? ඒ මානසිකාරය තුල ඉන්න. ඒකනේ මහත්ය වෙන්නේ. අද සංසිඳීමට ගියේ නැත්නම් ඒකනේ වෙනදත් මහත්ය දැන් ගීසා ගීසාති කමටන් බැලුවොත් එහෙම සංසිඳීම වලට ගිහිලා තිනවනේ එතන. යද සංසිඳීමට ගියේ නැත්නම් මොකද්ද? මානසිකාරය අහරා මානසිකාරය තුලම ඉන්නේ. ඉතින් ගැටලුවක් නැහැ. ඒකත් ඒ මොහොතේ ප්‍රකටන මානසිකාරය බව දැනගත්තනම් කොයිලාය. ඒකත් අරංගී මානසිකාරය නෙමෙයි අරංගී ගුවන්. ඒකත් ඒ මොහොතේ ප්‍රකට වෙච්ච මානසිකාරය. ඒක නැවත නැවත බලන්න ඕනේ මොකද මහත්තයා මුල් කමඨාණේම ස්වාමීන් වහන්සේ කිව්වා කමඨාණන් පැහැදිලි නැහැ කියලා. මොකද කිව්වේ? එකම தත්වයන්ට නැවත නැවත අවස්ථා කීපකදීපත් වෙනවා කියලා කිව්වේ. ප්‍රකට වීම මෙනවා, ප්‍රකට වීම අතර මෙහෙම යනවා, දැනීමකට දැනීමේ ස්වරූපේ මේ විදිහට යනවා. ඊට පස්සේ එතන තිතක් මොකද එහෙම කිව්ව නේද? ඔය සමහර වෙලාවට එහෙමත් ප්‍රකට වීමක් යනවා ස්වාමීන් වහන්සේ කියන්නේ අර ඒක තමයි යන්නේ ඒ පරිශේණ ප්‍රතිපල ටික හම්බුලා තිනවනේ. ඒ කියන්නේ මේ රූප කලාපයේ දක්වා කැඩෙන එක බලන්නයි මේ මත්තර ඕනකම තියෙන්නේ. නරක නෑ පරිශේණි. වැදගත් හැබැයි. හැබැයි තමන්ගේ නිවන සාක්ෂාත් කරගෙන තමන්ගේ සංසාරයෙන් එතර වීමේ කාර්ය නිමා කරපු කෙනෙක් ওই පරිශේණ කරලා ගමන්නේ. මොසු රහත් වෙලා නැත්තම් ඒ පරිශේණ කරන්න පුළුවන් නෑට. වුවන් වෙච්ච කෙනෙකුට අනාගාමී වෙච්ච කෙනෙකුට පරේෂණ කරන්න පුළුවන්. මොකද රහත් වෙලා නැති නිසා තණ්හාවක් තියෙනවනේ. රහතුන් වහන්සේට පරේෂණ කරන්න දෙයක් නැහැ. මොකද රහතුන් වහන්සේ පරේෂණ කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා රහත් වෙන එක අපිට පරේෂණ කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ නිවන තහවුරු කරගෙන පරේෂණ කරොත් එමේ ගැටලුවක් නැහැ. නිවන තහවුරු කර නොගෙන පරේෂණ කරන්න ගිහලා ඒ අතරතුර ඩෝන් ගාලා මැරලා ගියා නම් එම නිවන නැහැ. ඒකයි වෙන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ කියන ඕවට යන්න එපා. ඌවට යන්න එපා. ඔය පරේෂණ කරන්න එපා කියලා පැහැදිලි බුදු පියාණන් දේශනා කරනවා. මේ හාමුදුරුවන්ටත් ඒ ආරන්නේ සන්නසින ලොකු හාමුදුරුවෝ එහෙම ප්‍රකාශනයක් කරා. මේ හාමුදුරුවත් මේක යන අතරතුර මේක ගිල්ලෙලා මේ හාමුදුරුගේ ඕව බලන්න නෙමෙයි මේක අර අනිත් ඔය සඩ විඥා පැත්ත පරීක්ෂා කරන්න කියලා. දවසක් කරන හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ මම බැලුවා මේ වැත්ත පොඩ්ඩක් කියලා මෙන්න මේ වගේ දකින්නවා. අන්නේ ආයෙ සුදු ඕක නම් කරන්න යන්න එපා. කරොත් නිවන අපේ මෙයා වෙනවා කියලා. උන් මේ හාමුදුරුවන්ගේ නිවන පුළුවන් ගැටලුවක් තිබුණේ නැහැ අතරම. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කිව්වයි ඔය වැඩක් නැහැ මේ හාමුදුරුවන් අතරලා ඊට පස්සේ අපි ආයෙත් පස්සේ පසු කාලිනු ගියා පරීක්ෂා කරා. ඒක අවශ්‍ය අවස්ථාවකදී ආරන්නේ හදන වෙලාවයි ආරන්නේ තත්ත්වය ගැන හොයාගන්න මේ හැමදෙර අපා එතනට ගියා. වෙයි එකට විතරයි ඊට පස්සේ ගියේ නැහැ. දැනුත් අවශ්‍ය වුණා කියන්න පුළුවන්. ඒ වගේ මේ මහත්ය යන්නේ මෙතන ඇතුළේ පරිශ්‍රණය කරන්න. ඇතුළේ පරිශ්‍රණය කරන්න ගියොත් වෙන්න ඕන ඕකයි. මොකද ඇතුළේ පරිශ්‍රණය කිරීමේ එකම හේතුව මේකයි. මේ තාම වැඩ කරන විදර්ශනා උපක්ලේශ ඇතුලේ මේක මට මේ සියුම්ව දැනෙන දේ මොකද්ද? මේ දැනීම් ස්වરૂපය දැනගැනීමේ අවශ්‍යතාවය තියෙනවා කියලා කියන්නේ තවම තමන්ගේ අත්දැකීම තමයි තහවුරු නැහැ කියන එකනේ. විචිකිච්ඡාව කැඩුණු නැහැ කියන එකනේ. විචිකිච්ඡාව කැඩිච්ච එක්කෙනාට මේක හොයන දෙයක් නැහැනේ. මාත්‍යර ඒක දෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මොන විචිකිච්ඡාවනි මහත්තයෝ තාම තියෙන්නේ ඒකනේ. තවත් මේ පරේෂණෙම කරන්නේ. විදි විචිකිච්ඡාව කැඩෙන්නේ නැතුව අපි සෝවන් වෙන්න බෑනේ. තක්කයි දිට්ටි කැඩෙන්නේ නැහනේ. ඉතින් පංච උපාදානස්කන්ධය බලන්න අද ගිහිලා තියෙන. දැන් අද තව කැමැත්තක් ඇති වෙනවා මේ පංච උපාදානස්කන්ධය කියලා ස්වාමීන් වහන්සේ කිව්වනේ. පැහැදිලිවම පංච උපාදානස්කන්ධේ කොටස් ටික දෙන්නේ ඔය. පුළුවන් නම් ඔය මහත්යට උන්න වර්ණනා ගන්න වෙන කාට උන්න වර්ණනා ගන්න ඔතන පංච උපාදානස්කන්ධේ කොටස් පහට බෙදා ගන්න පුළුවන්. සමාධිය හරි පුළුවන් දා ගන්න ඉතින්. මේ අත්දැකීම තුළ විස්තර කරනවා මහත්යා. මේ අත්දැකීමේ උපාදාන රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ පහම දින පැහැදිලිවම කොටස් විදියට මේ මහත්ය අත්දැකීම වලින් ඉදිරිපත් කරනවා. දාලා බලා ගන්න පුළුවන් කෙනෙකුට. ඊට පස්සේ කැඩිලා ගියේකේ ස්කන්ධ ටික කඩා ගන්න බෑ මෙයාට. ස්කන්ධ මට්ටමේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා.
ඒකට අත්දැකීමක් තියෙනවා. හොයන්න යුත්තේ කොහෙද මේ කෙලවරක් වෙන්නේ? හොයන්න හොයන්න වෙන්නේ තව තව තොරතුරු තියෙනවා නෝ ඇතුලේ. පංච උපාදානස්කන්ධය ඇතුලෙත් අනන්තවත් පංච උපාදානස්කන්ධනේ. ඉතින් කැඩිල්ලේ කෙලවරක් නෑ අපිට. කැඩිල්ලේ කෙලවරක් නැත්නම් තමයි අර කලින් නෝනගේ අත්දැකීම තියෙන්නේ. එහෙම නැතුව මේ සියුම් කරන්නේ නැතුව ගොරෝසු මට්ටමින් වහලා දානවා. අන්නේ තමයි කුසල් හරයන අත්දැකීම. තද්ද ලොකු ගොරෝසු මට්ටමින් තියෙන පික්චර් එක මුළුවෙනිම වහනවා. වහපු ඇටිය ඒ මොහොතට අනුගත වුණා නම් එතනම අවබෝධනටක් ගන්න. සංස්කාරවල වැඩවිල්ල දැන් මෙතන තියෙන සංස්කාර ටික නෙමෙයි. මෙතන සංස්කරණය කරනවා සියුම් මට්ටමේ. ඒක හොයන්න හොයන්න යන තව තව කඩ කඩ යා සංස්කරණය කරනවා. අතන තියෙන මෙන්නේ රූප මට්ටමේ මේ කියෝ කියෝ ඉන කොලේම ඩබල් කර. ඒකනේ කළා තියෙන එතන. Taman කියෝගෙන ඉන්න වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තේට, දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තේට තව ටික අකුණු ටිකක් එනවා. ඩබල් කළා දැම්මා. දැන් මොකද කියෝ ගන්න බැහැ. තියෙනවා රාශියක් කෝටියක් කෙරව ගන්න බැහැ. අන්න සංස්කරණය. මේ දඟලන දඟලිල්ල. ඉතින් ඒකම තමයි මේ බලන්නේ අනිත් පැත්තේ. ඒ නෝනේ ඉන්නේ තමයි භාවනාවේ මුල මට්ටමේ. ඒ නෝනේ ඉන්නේ එතකොට ගොරෝසු මට්ටම. මේ මහත්ය ඉන්නේ සිව් මට්ටම. මානසිකාරයේ ඇතුලේ මේ මහත්ය බලන්නේ කොහොමද? අරමුණ බලන්නේ වචන ඇතුලේ තොරව. ඕකයි වෙනස. මේ වචන දෙකක් එකට ආපුවාම වචන කියවන්න බෑ වගේ තමයි. මානසිකාර දෙකක් එකට දිනුම මානසිකාරය කියවන්න බෑ. ඕක තමයි අත්දකින්න දේ. උතන විතර අනිත්‍ය දෙන වෙන කොහත් අනිත්‍ය බලන්න බෑ මේ ලෝකෙ මොනම කෙනෙකුට. ඒක අනිත්‍ය දැක්කනම් ඉතින් ඉහට යන්න ඕනේ. ඊ අනිත්‍ය දැකලායි මහත්ය කළ දෙන මොකද? තව තව සංඥා දාලා ඒ ඇතරෙත් වෙනස් වෙනවා, ඒ ඇතරෙත් වෙනස් වෙනවා කියලා තව තව සංඥා දාලා. ඊෙන් තද මට්ටමේදීත් වෙනස් වීම තියෙනවා, අඩු වෙනකොටත් වෙනස් වීම තියෙනවා, ලිහිල් වෙලා යනවා ඒවත් වෙනස් වීම තියෙනවා. ඔන්න ඔය සංඥා ටික. මේ නිසා මහත්ය භාවනාව ඉස්සරහ ගිහිල්ලා ගොඩක් ඉස්සරහට. හැබැයි මහත්යගේ පරිශ්‍රණේ සාර්ථක වෙලා තියෙනවා. පරිශ්‍රණේ සාර්ථක වුණාට මහත්ය නිවන අරමුණට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක තමයි තොරතුරු මේ වෙලාවට ප්‍රකටලා තිබුණා මානසිකාරය. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ කියන්නේ අනුකම්පා කළ ස්වාමීන් වහන්සේ එතකොට මේක දැන් කියන්නේ මගේ කියන්නේ ගොරෝසු මට්ටමින් ඇත්තටම මට දැන ගැනීමක් නැහැ එහෙම පරිශ්‍රණයකට යනවා කියලා. ඒක මේ අභ්‍යන්තරයෙන්ම ඒක ස්වාමීන් වහන්සේ. කියන්නේ ඇත්තටම මට එහෙම මේ පරිශ්‍රණයක් කිරීමේ අවස්ථාවක් නැහැ. මේක ඇත්තටම මේ කාර්ය නිමා කර ගැනීමේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ. ඒ හරහාසයන් වහන්ස මෙතන මේ කියන්නේ මම යන මේ මාර්ගය පිළිබඳ ගැටලුවකුත් නැහැ. කියන්නේ මේ මගේ අකුසල මට්ටමේ ගැටලුවක්ද ස්වාමීන් වහන්ස මේක තියෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. මහත්තු ප්‍රශ්න අහනවා කියන්නේ තවත් ප්‍රශ්න. ඒ නිසා අකුසල මට්ටමේද මේක කොහේ මට්ටමේ මාත්‍යෝ තාම තමන්ගිලන් කෙලස් තියෙන බව තේරුම් ගන්න. වෙන කොහෙටවත් මේක ප්ලග් කරන්න බෑ දිට්ටි. මේකට එකම හේතුව මොකද්ද? තවම තමන්ගේ කෙලස් මේ මගේ මට සෝවාන් ඵලයේ සාක්ෂාත් කර ගැනීමට තරම් තවම මගේ කෙලස් සංසිඳෙන්නේ නැහැ කියන එක මාත්‍යර තේරුම් ගන්න බෑද? ඒක තේරුම් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අන්න ඒක තේරුම් ගත්තා නම් හරි මහත්. ඔය එන ප්‍රකට වීමක් හැම වෙලාවෙම දැන් මහත්යා යෝනිසෝ මනසිකාරය කියන එක කොටු කරා දැනගත්තා. දැනගත් වෙලාවේ ඇයි මහත්යාට බැරි වුණේ තද්ද වීම ළඟින් නතර කරගන්න ඊට පස්සේ පුළුවන් වුණා නะ? තද්ද වුණා, තද වෙච්ච එක ලිහිල් වෙනවා, මේ අතරතුර තව වෙනස් වීම වෙනවා. ඔය එන මනසිකාරය කියලා ඒ වෙලාව එකක් හරි දැනගන්න පුළුවන් වුණාද? එහෙම බැරි වෙලා තියෙනවා. අන්න එතනනේ මහත්යෝ ප්‍රශ්නේ දෙන්නේ. ඒ නිසා භාවනාවට මීට වඩා දැන් ওই මහත්යර කරන තිරේ උපදේශක දෙන්න වෙන්නේ දෙවනි යෝනිසෝ මනසිකාරයට වැඩි අවධානයක් යොමු කරන්න. දෙවනි යෝනිසෝ මනසිකාරයන භාවනාවට මේ සූදානම් වීම එහෙම සම්නස් ප්‍රකට වෙන සෑම ආරමුණක්ම මෙනෙහි කරන ওই මහත්ය ඒ දවස්වල මේ මහත්ය ප්‍රකට වෙන විදිහට කියන්න පුළුවන් ඔය දැනීම් අරවම කියන ඒවා දාගත්තානේ එතනට ලැයිස්තුවට. තවම එතන කියනවා මහත්යාගේ තවම ඔය මේ රූපයයි ශබ්දයයි දෙක සංසිඳන නැති ප්‍රසින මහත්යෝ තියෙන්නේ. දැන් ඕක දැනගත්ත ආකාරයක් තියෙනවා. ඔතන ඔය කියන තද වුණා කියන එක ඒක වෘල්ලුවින් ගියා ලිහිල්ලුවින් ගියා කියන ඒවා මහත්යා දැනගත්ත ආකාරයක් තියෙනවා නතන. එහෙමයි සමනස්. කොහොමද දැනගත්තේ?
වේදනාව සංසිඳලා නැද්ද කියන එක. ඔව් වේදනාව සංසිඳලා නැති හැරි නමුත් මහත්තයා දැනගත්තේ කොහොමද ඒක? තද වෙමින් ගියා, තද වෙමින් අර කියන්නේ වචන ටික, ඒ වචන දැනගත්තේ කොහොමද? යැසීමක් කරා. අන්නේ කියන්නේ මහත්තයා ශබ්දය සංසිඳිලා නැහැ කියලා තේරෙනවනේ දැන් එතකොට. එයිමයි සමන්නාස්. ඊනම් ශබ්දයේ කියන්නේ තව වැඩි වාර ගණක් සිය වාරයක් විතර දෙවෙනි යෝනිසු මනසිකාරයේ සෑහෙන වෙලාවකට දායන ජප කරන්න. රූපේ තියෙන බව තේරෙනවනේ දැන් තාම. එහෙමයි සර්. රූපේનું හදන්නේ උතන ගිහිල්ලා ඔය රූපේ තියෙන රූපේ තෘෂ්ණාව තියෙනවා තාම. ඒ නිසා මහත්යට උපදේශයක් විදියට, ඒ කියන්නේ පළවෙනි යෝනිසුමනසිකාරය කරන දේවල් කරන්න, ඒව වෙනස් කරන්න කියනවනේ, ඒව නවත්වන්න කියනවනේ මේ. ඒවක් කරන්ඩ ඊට අතිරේකව මහත්ය කාලයක් වෙන් කරගෙනම කාලසටහනේ දාගෙන ටයිම් එකක් දෙවෙනි යෝනිසුමනසිකාරයේ පුළුවන් තරම් Tamante මීට අමතර වෙන දේවල් තියෙන පුළුවන් පැහැදිලිව දාගන්න වෙනවා. දැනී වේදනාව කියන එකක් දාගන්න. මොකද වේදනාව සංසිඳිලා නැහැ, ඒකයි දැනීමට යන්නේ. දැනීම කියන එක මහත් වේදනා සංසිඳන එක ඒකත් දාගන්න. වේදනාවයි රූපයයි සද්දයයි නැවත නැවත දෙවෙනි යෝනිසුමනසිකාරයට දාගන්න. ප්‍රකට වෙන සෑමානුරම් මෙනී කරනවා. මම දැන් මෙතන කොයිලාවකට මේ මහත්තර ඉන්නේ? මම දැන් මෙතන කට්ටු උත්තිනවන උතන. ඔය එක තැනකදී හරි මම දැන් මෙතන ආවන ඉතින් නවතිනවනේ. දැන ගැනීම මාරුවේ මාරුවට යනකොට ඔය එක තැනකවත් මම දැන් මෙතන ආවේ නෑනේ. එන්නේ ස්වාමීන් වහන්සේ. අන්න ඒකනේ මහත්තුදී ඒක එන්න ඉතින් අර දෙවනි යෝනි සුමනසිකාරය ආයි මේ පිකප් කරන්න ඕන. ඉතින් ආ දෙවනි යෝනි සුමනසිකාරය පිකප් කළා. දෙවනි යෝනි සුමනසිකාරය හරහා මම දැන් මෙතන දාගන්න දැන් ඔය ඔය භාවනාවෙත් මහත්යක් කරේ මිනී කිරීම. මිනී කිරීමත් දැන් උපදේශයක් දීලා තියෙනවා තුන් වරක් මම දැන් මෙතන මිනී කළා පටන් ගන්න කියලා. ඒකත් මහත්යක් කියුනේ නෑනේ. කියුනේ නෑ කියන්නේ සිද්ධ වුණාද සිද්ධුනේත් නැද්ද? ඒක සිද්ධ වෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. අන්න ඒකනේ මහත්යදී උපදේශයේ පැත්තකට ගිහින් දින පේනවනේ එතකොට. උපදේශයෙන් පිළිවැද්ද නෑ කියලා දැන් තේරෙනවද එතකොට? ඒකනේ උපදේශය පිළිවදින්න කියන්නේ ඒකනේ මහත්යදී ඒක මහත්තර කරන්න බෑ. ඒක තමයි මහත්ය කෙලස් මට්ටම. උපදේශය පැත්තකට දාන්නේ මහත්ය කෙලස් මට්ටම ඉන්නේ. යාට අවශ්‍ය දේ නෑ ගන්න. අන්න ඒක තමයි ඒ කෙලස් කියන්නේ. ඒ නිසා තේරුම් ගන්න වෙන ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. ඉස්සරහට යන්නේ නැතුනේ භාවනා දියුණුව අධ්‍යක්ෂීම් තියෙනවා. ලෝකයට ප්‍රයෝජනයක් කරනවා මේ මහත්ය. විශාල ප්‍රයෝජනයක් වෙන ලෝකයට. මේකව දැන් තව අවුරුදු ගාන පවතිනවනේ මේ ඉතින් අවුරුදු 2000කට වඩා නඩු කාලේ පවතිනදී විශාල පිරිසකට ප්‍රයෝජනයක්. අවදාහරි කවුරු හරි අත්දැකපු ද මෙන්න මේ තොරතුරු තියෙනවනේ කියලා ඔය YouTube එකේ තියෙනවනේ කවදා හරි දවසක web එකේ තියෙනවනේ. හැබැයි මේ තමන්ගෙකට යන්නේ නැහැ. මොකද උපදේශ වලින් පොඩ්ඩක් පැත්තට පයින්. අන්නේ ආ පැත්තකට පයින්නෙම නිවන අරමුණු වෙච්ච නිසා ඉතින් උපදේශයට පිළිපදින්න ඔය දෙවනි යෝනිසෝ වනිසිකාරේ පළවෙනි යෝනිසෝරේ පියවර හතරටම දැන් කියලා තිනවා. ආරම්භයේදී ධර්ම ශ්‍රවණයේදීත් කියලා තිනවා. ආරම්භයේදී මම දැන් මෙතන මිනී කියලා පටන් ගන්නවා. තුන හතරටම දීලා තියෙනවා. එතකොට දෙවනි යෝනිසමනසිකාරීට අතිරේකව මහත්ය උපදේශයක් විදිහට දැන් ආ දුන්න උපදේශික නැවතර කහල බලන්න. අහලා බලලා ඒ ටිකට අනුව අනුගත වෙන්න කියලා තමයි මහත්ය කියන්නේ. එහම සානස්පවංශයට මගේ නමස්කාරය වේවා සානස්. බලමු ස්කයිප් ජාලේ හරහා ඉන්න පින්න දුන්න කමඬන් දීලා අවසානයි. මම මේ ඉස්සරහින් ඉන්න අයට අවස්ථාව ලැබෙන්නේ කවුද කමඬන් ඉන්නවා කියන්නේ කියලා ඊළඟට.